යසන්ත කෝදාගොඩ අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්තු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද සලකා බැලුණා. මෙම පෙත්සම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රිණී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය ඇතුළු ජාතික ජනබලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ එවක වැඩබලන පොලිස්පතිවරයා වූ දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන පොලිස් තහනාධිපතිවරු, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස. කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැයශීර්ෂය පිළිබඳ විවාදය පැවති 2023 දෙසැම්බර් 4 වනදා කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මන්සන්ධියට රැස් වී තමන් ඇතුළු පිරිසක් සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. එහි දැක්වුණේ ඒ අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තමන්ගේ සාමකාමී විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කළ බවයි. පොලිසියේ මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නයි ඉල්ලා සිටින පෙත්සම් කාර්යයන් ඊට සුදුසු වන්දියක් නියම කරන ලෙසද ඉල්ලා තිබෙනවා. පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම් කාර්යයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කියා සිටියේ සිද්ධියේදී අතරංගොඩගත් පිරිසකට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවැත්වෙන බවයි. එම නඩුව ඉල්ලා අස්කරගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සර්ස්ට ජෙනරාල් මාධව තෙන්නකොඩ් මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ගත යුතු බවයි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ජනවාරි 30 වනදා යලි කැඳවීමට දින නියම කළා.